මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය ආධිපත්‍ය ගරු කරන අප සැමටම අද ඉතා වැදගත් දවසක්. ජනතා වරමින් බලයට පත් ආණ්ඩුවක් මේ රටේ විවස්ථා කුමන්ත්‍රණයක් මගින් ඉවත් කර දැම්මේ අද වැනි දිනයක. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබූ ආණ්ඩුවක් කිසිදු හේතුවක් නැතුව ඉවත් කර දැම්මා. නමුත් දවස් 52කට පසු ඒ කුමන්ත්‍රණය මැඩ පවත්වා යළිත් ප්‍රජාතන්ත්‍රවාදය රජකරවන්ට අපට හැකි වුණා. ඒ ව්‍යායාමයට දායක වූ සියලු ජනකොටස්වලට නැවතත් ස්තුතිය පළ කරන්නට මම මේ අවස්ථාවක් කරගන්නවා. ඒ අප පුද්ගලික ලැබුව ජයක් නෙමෙයි. අපේ ආණ්ඩුව පමණක් ලැබූ ජයක් නෙමෙයි. කුමන්ත්‍රණය පරාජය කිරීමට එක්රොක් වූ ජනතාව පමණක් ලැබූ ජයක් නෙමෙයි. එයින් ජයගත්තේ මුළු මහත් ශ්‍රී ලංකාවමයි. කිසිදු ලේ හැලීමකින් හෝ හානියකින් තොරව නීත්‍යානුකූලව ඒ කටයුතු සිදුකර ගැනීමට හැකිවීම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක්. ඒ ජය ලබා ගැනීමට හැකි වුණේ 19 වෙනි සංශෝධනය හරහා අප ප්‍රජාතන්ත්රවාදය ශක්තිමත් කළ නිසයි. ඒ ඔස්සේ නිර්මාණය කළ නිදහස් හා ස්වාධීන පරිසරය නිසයි. ස්වාධීන අධිකරණ, ස්වාධීන පොලිස්, ස්වාධීන රාජ්‍ය සේවා වැනි ආයතන ගණනාවක් 19 වෙනි සංශෝධනය හරහා ශක්තිමත් කළ නිසයි, බලගතු කළ නිසයි. අපි ඇති කළේ පදනව මත අධිකරණයේ ස්වාධීනත්වයත්, නීතියේ ආධිපත්‍යයත්, ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රබලත්වයත් තහවුරු වුණා. ඒ නිසා අභියාචනාධිකරණයටත් ශ්‍රේෂ්ඨාධිකරණයටත් කිසිදු බාහිර බලපෑමකින් තොරව තීන්දු ලබා දීමේ පසුබිම සකස් වුණා. අගමැතිවරයා පත්කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත්, අගමැතිවරයා පාර්ලිමේන්තුවට වගකිය යුතු බවත් අධිකරණය පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුවේ කථානායක කරූ ජයසූරිය මහතා විවිධ තර්ජන ගර්ජන හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප වුණා. පාර්ලිමේන්තුවේ ශක්තිය හා බලය යටපත් කරන්නට කිසිවෙකුට හැකි වුණේ නැහැ. ඉතින් මේ තත්ත්වය තවදුරටත් තහවුරු කිරීම සහ ආරක්ෂා කිරීම අප සැමගේම වගකීමයි, අප සැමගේම යුතුකමයි. අප එසේ කළ යුත්තේ පක්ෂ දේශපාලනයෙන් තොරවයි. මෙතනදී අපි කල්පනා කළ යුත්තේ දේශපාලන පක්ෂ රැක ගැනීම නෙවෙයි, රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමයි, අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීමයි, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම ගැනයි, පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම ගැනයි. ඉතින් මා ඉල්ලා සිටින්නේ ඔබේ දේශපාලන මතය කුමක් වුණත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ අනාගතය ආරක්ෂා කිරීමට වගකීමෙන් යුතුව කැපවෙන ලෙසයි. අප දිනාගත් මේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තහවුරු කිරීමටත් ආරක්ෂා කිරීමටත් නිරන්තරයෙන්ම කැපවෙන ලෙසයි. ස්තුතියි.